Sahodari ini, meyai Kolamba district ke naayakathwaya. Me vedikave inna editora dairewanta gehanu kiyala mama dannawa. Deshapalane ha tamange jeevithaya thula ithamathma nirbhitawa katiyutu karala apita godak paadam ugannapu aya tamai metara inne. 2019 ජනාධිපතිවරණයට ලෑස්ති වෙන වෙලාවේ මට මතකයි මහරගම තමයි අවසන් රැස්වීම තිබ්බේ. ඒ අවසන් රැස්වීම වෙලාවේ තමයි මගේ පළවෙනි වතාවට මම කෞශල්‍ය ආර්යරත්න අපේ සහෝදරියගේ කතාවක් අහන්නේ. එයා එදා ආන්තීකරණය ලක්විච්ච කාන්තාවන් ගැන ඒත් එක්කම අතුරුදහන් වූවන්ගේ මව්වරුන් ගැන කතා කරා. ඇත්තටම අපේ දේශපාලනික වේදිකාවල සාමාන්‍යයෙන් අපි කතා නොකරන කාන්තාවන් ගැන එයා කතා කරා. එදා මට දැනුණා ජාතික ජනබලවේගයේ වේදිකාව හරහා අපිට අපේ ඉතිහාසය ගැහැණුන්ගේ ඉතිහාසය අනාගතය ගැන කතා කරන්න ඉතාමත්ම සුවිශේෂී තැනක් තියෙනවා කියලා. අපේ කාන්තා හඬ 2020 අපේ හරිනි සහෝදරි පාර්ලිමේන්තුවට යනවත් එක්ක තවත් තීව්‍ර වුණා. ඇත්තටම ගැහැණු අපිව නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියට ඒ පුළුවන් හැම අවස්ථාවෙම හරි සහෝදරි ගැහැණු අපි වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඇතුලේ කතා කරනවා. ඒ වගේම අවුරුදු ගණනාවක් තිස්සේ දේශපාලනයේ අමාරු වුණ හැම තැනම, ඒ කියන්නේ බැබලෙන්නේ නැති තැන්, කටුක තැන්, අමාරු තැන්වල අපේ සමන්මලී සහෝදරි අපේ දේශපාලන ව්‍යාපාරයට කරලා තියෙන දේවල් ගැන මම හිතන්නේ මෙතන කොළඹ දිස්ත්‍රික්කයේ සියලු දෙනාම දන්නවා. අද මෙන්න මේ තිලකෙ තියන්න උනත් නේද සංහිඳා සංහිඳියාව කියන එක සහකම්පණය කියන එක තමන්ගේ ජීවිතේ කොටසක් කරගෙන අපිට ඒකෙන් හැමදාම පාඩම් ගන්න අපේ සරෝජ සහෝදරි මෙතන ඉන්නවා. මෙන්න මෙතන තියෙන මේ කාන්තා නායකත්වය අපිට හරි සුවිශේෂී. මෙතන අපේ මේ මම කියපු නම් හතර විතරක් නෙමෙයි මෙතන ඉන්න වේදිකාවේ ඉන්න හැම සහෝදරියක් ගැනම ඔහොම අපිට මොකක් හරි කියන්න පුළුවන්. නායකත්වයේ ධෛර්යවන්තකම ගැන අපිට කියන්න පුළුවන්. හැබැයි මේ වේදිකාවේ ඉන්න පිරිසක් නෙවෙයි විතරක් නෙවෙයි මෙතන මේ වේදිකාව ඉස්සරහින් ඉන්න අපේ සියලුම සහෝදරයන් ඒ වගේම ධෛර්යවන්තයි. අපි දන්නවා මෙතන ඉන්න සියලුම කාන්තාවන් දුක් අඳුර එක් කරගෙන ජීවිතේ ගෙනියන ගැහැණු අපි, ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන ගැහැණු අපි, වැඩ ඇරි වැඩට යන ගැහැණු අපි, තනියෙන් ඌවද තමන්ගේ දරුවන් රැක බලා ගන්න ගැහැණු අපි, පර්චස් කාලේ පර්චස් බාගේ ගෙදර තමන්ගේ ජීවිත ගැට ගහගෙන යන ගැහැණු අපි, මත්ද්‍රව්‍ය වලින් තමන්ගේ දරුවන් බේර ගන්න ගැහැණු අපි, රුපියල් 1500 ලබා ගන්න දවසට රැකියා දෙක තුන කරන ගැහැණු අපි, වැඩ පොලේදී වැඩ බිමේදී පීඩාවට පත්වන ගැහැණු අපි, කොයිතරම් දුක් වුණත් අපේ ගැහැණු දැන් හිර වෙලා ඉන්නේ හැඟීම් නැති, කිසිම හිතේ තෙතමනයක් නැති, පාලකයන්ගේ දූෂණයට වංශාවට වන්දි ගෙවන උගුලක. හැබැයි ඒ පාලනය දැන් නිමා කරන අවස්ථාවයි. සහෝදරණිය අපේ ඉතිහාසයේ යම්කිසි ජයග්‍රහණයක් ලබාගෙන තිබේ නම් එය හැම වෙලාවෙම සාමූහික ප්‍රයත්නයක්. අරගලයක් විසින් තමයි මේ වෙනස් වෙලා තියෙන්නේ. 1931 දී කාන්තාවන්ට ඡන්දය ලබා ගන්න වුවත් ස්ත්‍රීන් ඒ වෙලාවේ මැදිහත් වෙලා ලොකු කාර්යභාරයක් කරා කියලා ආචාර්ය මාලතී දිල්විස් හා ආචාර්ය කුමාරි ජයවර්ධනගේ ලියවිලිවල ලියවිලා තියෙනවා. අපි ඒ ගැන ඉගෙනගෙන තියෙනවා. හැබැයි දැන් අපි ඡන්දයට වඩා ලොකු දෙයක් ඉල්ලන්නේ. ඡන්දයට වඩා ඉතාමත්ම ලොකු දෙයක් අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපි සංවිධානය වෙන්න ඕනේ, අපි ශක්තිමත් වෙන්න ඕනේ, අපි මේ කරන ඓතිහාසික ගමනක කොටස්කරුවෙක් වෙන්න තමයි සහෝදරි ඔබ සියලු දෙනාටම අපි ආරාධනා කරන්නේ. අනාගතයේ බිහිවෙන මාලතීලා කුමාරිලා මෙන්න මේ අපේ සහෝදරියන් ගැන තව ටික දවසකින් ලියන්න ගනි. අපේ මේ කරන කාන්තා විප්ලවය ගැන තව ටික දවසකින් ලියන්න ගනි. සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක ජීවත් වෙන එක සහෝදරි අපි හැම කෙනාගේම අයිතියයි. ඒ අයිතිය අපි නැවතත් ලබා ගමු. ඔබ සියලු දෙනාටම ජය වේවා. ජාතික ජනබල වේගයට ජය වේවා.